තාතා රැට්‍රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවර්. අපි දැක්කා ඊයේ රාත්‍රියේදී හඟුරංගත පොලිසිය අසල සිදුවීමක් වාර්තා වුණා. ගම්වාසීන් ප්‍රතිවස වාසීන් ඇවිල්ලා පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක් පොලිසිය වටලන්න උත්සාහ කරනවා වගේ සිදුවීමක් වාර්තා වුණා. මොකක් වෙලාද මේ සිදුවීම උද්ගත වෙලා තියෙන්නේ? ඇත්තටම හඟුරංගත පොලිස් අසමේ පසුගිය 19 වෙනිදා දෙපිරිසක් අතර අරවුලක් ඇති වෙලා තිනවා. ඒ ප්‍රදේශයේ තියෙන ඉඩමක් සම්බන්ධව, يعني කුගිලෑම් පදිංචි ඉඩමක් සම්බන්ධව තමයි දැනට තියෙන තොරතුරු අනුව මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ එහි පදිංචි වෙලා සිටි පුද්ගලයෙකුට තවත් කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කරලා තියෙනවා. ඒ පහර දීමෙන් පුද්ගලයෝ 4 දෙනෙක් තුවාල ලබනවා. ඔවුන් රෝහල් ගත කරනවා හඟුරංගිත සහ මහනුවර කියන රෝහල් වලට. පසුව මෙයින් එක් පුද්ගලයෙක් පෙරේදා දින මිය යනවා. ඉතින් මේ මිය යාමත් සමගම අනිත් අය සුව වෙලා ප්‍රතිකාර ලබාගෙන පිටව ගිහිල්ලා තියෙනවා. දැනට තියෙන තොරතුරු අනුව කෙසේ වුවත් වයස අවුරුදු 22ක පුද්ගලයෙක් මිය ගිහිල්ලා තිනවා මේ පහර දීම නිසා. ඉතින් මීට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ නැහැ කියන චෝදනාව මත තමයි ඒ ප්‍රදේශයේ මහජනතාව යම්ක්ෂාකරට හඟුරංගත පොලිස් ස්ථානයට පැමිණිලා මේ වගේ උද්ඝෝෂණයක් කරලා තියෙන පොලිස් ස්ථානයේ ආසන්නයට පැමිණිලා. ඒට හේතුව තමයි ඊයේ රාත්‍රී තමයි මේ මියගිය පුද්ගලයාගේ මృతදේහය හඟුරංගත නගරයට රැගෙන ආවේ ඒ මල්ශාලාවල අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා. එහිදී එම ස්ථානයට ආපු ගම්වාසීන් යම් අපිට නිරීක්ෂණය වුණා මේ ස්ථානයේ බොහෝලාට මත්පැන් පානය කර පිරිස ළඟට විවිධ මත්පැන් ජාවාරම් කරවුණු මේ ස්ථානයේ ඉන්නවා කියලා ඔවුන් සමහරලාට මේ පොලිසියට විරෝධතාවයක් දක්වන්න මේ අවස්ථාව යොදාගත වෙන්නටත් පුළුවන්. කෙසේ වුවත් මේ පිරිස එකතු වෙලා 200කට ආසන්න පිරිසක් මේ ස්ථානයේ ඉඳලා තියෙනවා. මේ පිරිස එකතු වෙලා පොලිස් ස්ථානයේ විශේෂයෙන්ම ඇතුළීමේ දොරටුව ඒ ගේට්ටුවට හානි කරලා තියෙනවා. ඒ වගේම ඒ ස්ථානයට පොලිං ඔවුන් ඇතුල් වෙන උත්සාහ කරා පොලිස් ස්ථානයේ. සමහරට ඇතුළු වුණාම විශාල අවහානියක් පුරත් කරන්න සිදු වුණා. එතන නමුත් පොලිස් ස්ථානයේ ආරක්ෂාව සමහරට සිදු වෙන්න ඉඩ තිබුණා. කෙසේ වෙතත් පොලිස් ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ස්ථාපතිවරයා විසින් පියවර අරගෙන තිබුණා. ඔහු විසින් අහසට වෙඩි තබලා තිබුණා. වෙඩි 38ක් පමණ තියන්න සිදුලා තිබුණා. අහසට වෙඩි තබලා තමයි මේ තත්ත්වය පාලනය කරගෙන තිබුණේ. ඉන්පසුව මේ පිරිස් විශ්‍රීලා ගිහිල්ලා තිබුණා. නමුත් මේ සිද්ධියෙන් කිසිවකට තුවාල වීමක් හෝ මෙතෙක් එහෙම වෙලා නැහැ. ඒ වගේම ගේට්ටුවට පමණයි අලබ සිද්ධ වෙලා තියෙන්නේ. කෙසේ වුවත් මේ සම්බන්ධව විමර්ශනය කරනවා, විශේෂයෙන්ම වෙන විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේ පැමිණි පිරිස් මේ ආකාරයට මේ උද්ඝෝෂණය කළා, මේ පොලිස් ස්ථානයට කඩාවැදින්න උත්සාහ කිරීම, ඒ වගේම එතනට සිදු කරලා අලාභ සම්බන්ධයෙන් CCTV පරීක්ෂා කරලා ඊට අදාළ සැකකරුවන්ට එරෙහිව නීති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් මේ 19 වෙනිදා මේ සිද්ධිය වෙන්නේ. ඒ අවස්ථාවේදී එක කාන්තාවක් අත්අඩංගුවට ගන්නවා මේ සිද්ධියට සම්බන්ධ. ඉතිරියත් එම ප්‍රදේශයේ පලා යනවා. පලා ගියාට පස්සේ අපිට එකවර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හැකියාවක් නැහැ. පොලිසිය සඳහා සාධාරණ උත්සාහයක යෙදෙනවා. ඒ වගේම දුරකථන අංක විශ්ලේෂණය කළා මේවා සොයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා. ඒවා ලබා ගැනීමත් ගරු අධිකරණයට ඉදිරිපත් කළ අවසර ලබා ගත යුතුයි. ඒ සඳහා සතිය දිනක ඒ ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතු වෙනවා. මේවට ගතවන කාලයත් එක්ක යම් විමර්ශන කාර්යභාරයක් ස්ථාපිතවරයා තුළ නිලධාරීන් කණ්ඩායම සිදු කරලා තිබුණා. නමුත් ඔවුන්ට මේ දිනේට මේ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැහැ කියන චෝදනාව තමයි පොලිසියට ඔවුන් එල්ල කරලා තිබ්බේ. කෙසේ වුවත් අද දිනේදී මේට අදාළ සැකකරුවන් 8 දෙනෙක් මහනුවර පොලිස් ස්ථානයට බාර වෙලා තිබුණා. ඒ බාර වීමෙන් පසු පොලිසිය විසින් මේ එක් සැකකාරයා සහ සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් අද දින වලපනේ රක්ෂිත වලපනේ ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා. මේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු හඟුරංගිත පොලිස් ස්ථානයේ මගින් සිදු කරනවා. ඒ වගේම මේ පොලිස් ස්ථානයට පහර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධීක්ෂණය යුතුව විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා ඒ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. දැන් ඒ වගේම තමයි මේ දැන් මෙහෙම සිදුවීමක් වෙලා පොලිසිය පරීක්ෂණය සමහරට ප්‍රමාද වෙන්න පුළුවන් ඒ යන පරීක්ෂණ යන කාල රාමුවත් එක්ක. එහෙමයි කියලා මේ ජනතාවට පුළුවන්ද නීතිය අතර ගන්න, පොලිසිය වටලන්න, මේ පොලිසියත් එක්ක ගැටුම් ඇති කරගන්න, මේක ජනතාවට එහෙම පුළුවන්ද? මේක වැරද්දක් නේද? පැහැදිලිව මේ නිසා තමයි අපි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ. මොකද යම්කිසි අපරාධයක් සිදු වුණාම ඒ අපරාධය විමර්ශන කරන්න විමර්ශන නිලධාරීන්ට යම්කිසි කාලයක් ලබා දිය යුතු වෙනවා. මොකද
සමහර අවස්ථාවලට සැකකරුවන් එකවරම අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා. සමහර අවස්ථාවල යම් කිසි කාලයක් ගත වෙන්නට පුළුවන්. නමුත් මෙහිදී විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ බාර ඒ දිස්ත්‍රික්කයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පරීක්ෂා කළා තිබුණා. පොලිස් නිලධාරීන් අතින් අතපසු වීමක් වෙලා තියෙනවාද? ඒ නිසාද මේ මහජනතාව මේ ආකාරයට විරෝධතා දක්වලා තියෙන්නේ කියලා. නමුත් එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරේ පොලිසියේ අතපසු වීමක් ඒ කාල සීමාව තුළ සිදු කළ නැහැ. සාධාරණ ආකාරයට විමර්ශනයක් කරන්න කටයුතු කළා තියෙනවා. කෙසේ වුවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් තව දාන යොමු කළා තියෙනවා. යම් අතපසු වීමක් වෙලා තියෙද්දි කියලා බලන්න. නමුත් ඔහු මෙතෙක් හඳුනාගෙන නැහැ පොලිසිය ඒ අදාළ විමර්ශන කටයුතු නොකරා ක්‍රියාත්මක කර බව තමයි ඔහු නිරීක්ෂණය කරලා තිබුණේ. ඒ නිසා මේ ආකාරයේ අනවශ්‍ය උද්ඝෝෂණයක් කළා මේ පොලිස් ස්ථානයට හානි කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් අපි කිසිසේත්ම එවැනි ආකාරයට නීතිය අතරගෙන කටයුතු කිරීමට ඉඩ සලසන්නට බැහැ. එහෙම නොත් ඒ ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට විශාල බාධාවක් වෙනවා. ඒ වගේම මෙය ජනතාව කුරුද්දක් විදිහට ගත්තොත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයකට මේ ආකාරයට අනවශ්‍ය හේතු මත බලපෑම් කරන්න ඒ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ටත් බාධාවක් වෙනවා. ඒ නිසා ඔවුන්ට රිව රටේ පවතින නීතිය අනුව ඔවුන්ට රිව නීතිය ක්‍රියාත්මක කරනවා.